අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ අපි කවි තෝරන්නේ චාමර කරුණාරත්න හිතබැඳි සහෘදයෙක් ක්‍රිස්තු වර්ෂ 105 දී පමණ මම දන්න සහ මට මතක තරම නිවැරදි නම් සයිලූන් කියන චීන ජාතිකය අර පල් ටිකක් අරගෙන කඩදාසියක් හදලා මේ මේ කඩදාසිය පිළිබඳව අදහස ලෝකෙට දෙනවා එහෙම දුන්නයින් පස්සේ උණ බම්බු පටපිලි එතකොට අර බටපතුරු මත අකුරු කරමින් හිටපු මිනිස්සුන්ට නිදහසේ අවකාශයක් ලැබෙනවා කඩදාසි මත ඉතාම ලස්සනට අකුරු කරලා ඒ දිහා බලාගෙන සතුට වෙන්න ආයේ ආයේ පහසුවෙන් කියවන්න ඊට පස්සේ කඩදාසියත් එක්ක දැන් නම් ඉතින් කඩදාසි දෙනවා කියන හරි ප්‍රශ්නයක් මොකද කඩදාසි සෑහෙන ගණන් නිසා කොමුණත් මේ කඩදාසියත් එක්ක බැඳිච්ච කොයි තරම්නම් දේවල් තියනවාද දැන් අපි ආදි කාලෙට ගියයින් පස්සේ එහෙම තියෙන මතක අපි මෑත කාලට ආවයින් පස්සේ කඩදාසියත් එක්ක තියෙන විය අධික නැත්නම් බය අධික මතක සහ ඊට තරමක් දශකයක් දෙකක් එහාට ගියයින් පස්සේ ඔබට මට තියෙන මතක ඔබ අහුලනවා කවි අතර ඒ ප්‍රවේශය ස්තුතිය ප්‍රවේශයට හරිම අපූර්වයි මටත් හිතෙන්නේ මේ වර්තමානයේට වලංගු නෑ වගේ හැඟීමක් මට මේ කවිය තෝරද්දිනුත් දැනුණා මොකද ඒ ඒ ලියුම් වල තිබුණ ඒ පිටු අතර ලියවුණු දේවල් දැන් ලියවෙන්නේ නැති නිසා මට එකාතකට දුකක් තිබුණ නෑ මට දෙන්න ඕනේ මේක අපේ කාලේ අපේ 80 දශකයේ අවසාන කාලේ වජිරයි මම 87 එතකොට මම විශ්වාස කරනවා 90න් පස්සේ අය මේ ලියුම ලිපියට ලිව්වා ඉන්නවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා මම දන්නේ නෑ ලියුම කියන කවිය නාවලගේ බැනට් කොරේ ස්වර්ණමාලියේ කවි පොතේ පොතක් අස්සේ දමා දුන් ලියුම අහුවෙලා අම්මගෙන් ගොටි කාලා නංගි තරහ වෙලා මල පොතේ අකුරු බැරි අම්මා මොනවා දැනගෙනද කලබල වුනේ තාත්තගේ හඬ ඇහිලා කාමරයේ විලාපය නැවතිලා කියවපන් ඔය ලියුම මගේ දුවේ තාත්තා ආදරෙන් කියනවා සාහිත්‍ය සමිතියට සිකුරාද මගේ නමට සින්දුවක් දාලාලු ඕක මහ වරදක් ඈ ගහන්නට ඒ කොල්ල හමු වෙලා හෙට උදේ තවත් විස්තර අහලා ඉගෙනගෙන කියාපන් සින්දුවක් ලස්සනට තාත්තා කියන අපේ කාලේ දැන් මේ වර්තමානයේ තුල SMS chat box ගැන වජිරය කිව්වනේ ඒක හරි ඉතාම රසවත් විදිහට ඒ දේ නිර්මාණය වෙනවා බොහෝ තැන්වල නිර්මාණ වෙන තැන් මටත් හම් වෙලා තියෙනවා හැබැයි මම තව තැනක් තියෙනවා එතන ලියුම කියන දේ අපි හුවමාරු කරද්දී එතන තියෙනවා නේද ඉවසීමක් ඉවසීමක් පාසල් ප්‍රේමයේ ගත්තොත් ඉවසීමක් තියෙනවා එතකොට එතන තියෙනවා වෙනම සුවඳක් සමහර දවස්වල තාමත් යද්දි වජිරය බස් එකේ යද්දි ඒ සුවඳ දැනෙනවා ඒව ආත්මීය සුවඳවල් එතකොට ඒක මම කියන්නේ මැසේජ් එකේ නෑ අර ඔක්කොම තියෙනවා අපි කියනවා මෙන්න මේ ලියුම ඇතුලේ තියෙන කාරණා ටිකක් මම ඒකට යන්නම් මේ ලියුම කවි පන්තියේ තියෙන කාරණා ටිකකට අපි කියනවා මනෝලිංගික අවදි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරි ලස්සන මනෝවිශ්ලේෂණ වාදයේදී මනෝලිංගික අවදි ගැන කියනවා මෙතනදී තියෙනවා තුන්වෙනි එක ලිංග රූප අවදිය මෙතනදී ඉලෙක්ට්‍රා සහ ඊඩිපස් කියන සංකල්පය තියෙනවා මේක අපි හැමෝම දන්නවා එතකොට තාත්තා කෙනෙක් දූට වැඩිපුර බැඳෙනවා අම්මා කෙනෙක් පුතාට බැඳෙනවා ඔක තමයි ප්‍රොයිඩ්ගේ මේ තියරි එක. ඇත්තනේ දැන් මෙතන තියෙන්නේ අම්මා බයිනෝ. තාත්තා කියනවා අනේ හෙට උදේ කොල්ල හම්බෙලා ලස්සනට සමතියේ ඇයි මේ? මම කියන්න ඕනේ හරියට දරුවව දෙමව්පියෝ විදිහට ගුරුවරු විදිහට තේරුම් ගත්තොත්. නව යෞවන වයස අවුරුදු 10යි 19යි. මේ වයසේ මනසේ ක්‍රියාත්මක වීම කොහොමද? මෙතනදී නව යෞවන වයස චින්තනය මනෝවිද්‍යාවෙන් සමාන කරනවා වජිරයියේ. අපි කියනවා හොඳට හොඳට ක්‍රියාත්මක වෙන මොළේ ක්‍රියාත්මක වීම හරි හොඳට ක්‍රියාත්මක වෙන ගෑස් පැඩල් එක ආගේ කියන්නේ රිවෝඩ් සර්කිට් එක සිස්ටම් එක රිවෝඩ් සිස්ටම් එක බ්‍රේන් එකේ හොඳට ක්‍රියාත්මක වෙනවා අපි කියනවා අපේ වාහනයක නම් හොඳට ෆාවුල් ගෑස් පැඩල් එකක් තියෙනවා හැබැයි බ්‍රේක් නැහැ තිරින්ග පද්ධතිය දුර්වලයි ඒ කියන්නේ අපි කියනවා ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ක්‍රියාත්මක වීම දුර්වලයි මස්තිෂ්කයේ ක්‍රියාත්මක වීම දුර්වලයි මේ නව යෞවන වයසේ ක්‍රියාත්මක වීම එතකොට මේ නව යෞවන වයසේ මනස අපි කියනවා ईगो सेंट्रिज्म කියලා කියනවා ආත්ම කේන්ද්‍රීයතාවය ඒ කියන්නේ වජිරයිය අපි ඉගෙනගෙන තියෙන විදිහට තමත් ඒ වගේම අනිකුත් අයත් Taman ගැන අවධානයෙන් ඉන්නව නේද කියන එකක් නව යෞවන වයසේදී දැනෙනවා ඒක හරි ඒක සිතුවිල්ල ඒක නිතන්නේ පන්ති කාමරේදී හැමෝම මට ආදරේ වගේ හැඟීමක් තියෙනවනේ
හැමෝම මගේ දිහා බලන් ඉන්නවා වගේ. ඒ නව යෝන් වයසේ මනස. ඊට අමතරව පර්සනල් ෆේබර් කියලා තියෙනවා. පුද්ගල වෘතාන්තේ. මේ පුද්ගල වෘතාන්තේදී කියන්නේ අනික හැමෝටම වැඩිය මම සුවිශේෂී කියලා හැඟීමක් දැනෙනවා. අනික කෙනාට එයාට වැඩිය මට තියෙනවා හැකියාවක්. මගේ නිකන් හැඟීමක් නව යෝන් වයසේ දැනෙනවා. හැබැයි මේ වයසෙත් වජිරයි කාට හරි දැනෙනවා නම් එයා මේ වයසේ ඉන්න ඕනේ කෙනෙක්. කෙසේ වෙතත් තුන්වෙනි එක වැදගත්මක තමයි ඉමේජිනරි ඔඩියන්ස්. ඒ කියන්නේ මනක්කල්පිත ප්‍රේක්ෂකාගාරය. වජිරයි හිතනවා මේ වයසේ දරුවෝ මන් දිහා බලන් ඉන්නව මුළු ලෝකෙම. ඒකනේ කුරුලෑවක් ආව ගමන් කරන්න තිය දෙයක් නැහැ නේ. කරලා අදටත් කවුරු හරි කුරුලෑක් ආවන් පස්සේ ඒක ගැන දුක් වෙනවා නම් एक पड़ी प्रश्न अर नव यौन वैसे हेटिया इमेजनरी ऑडियंस मन कल प्रेक्षक गारे सह अंतिम मन से स्वभाव तन तमाट अनतुरा नवे मायाकारी स्थितिवीलो अभी इल्यूशन ऑफ इनवलबिलिटी एक वेडिपुर वज्रय बला दिए गिल मेरन वयसीमा मुन वायस दिखेला वेडिपुर मेरे मे दहाय दहन मे वगे वायस ये मन से स्वभाव नैने मं गिले नैने मम बस के फुटबॉल डे गिट मम वेटेन ने मम मद्रव्य पावचिकराट मट पीलिकाति ऐक अत्थदा बलन मुल्म मद्रव्य कुना अत्थद बलन मुल्म वायस दासे दाहत ए अये हानिया पेने यहाँ सीतुवी मनसे सीतुवीलती मे मनसे आदर अभी कीन कायिको प्रजानन मानसिक अभी कीन सजा मे हेम पेम ओय वायसे संवर्धने ప్రతి విరుద్ధ లింగిక ఆశావనో పూర్వనవ యోనియది మద యోనియేసా పశు యోనియని మే ఎన హోమోన క్రియాత్మక వీయమత్ ఎక్క ఆదరయక్ ఎతీయమ సామాన్య దయక్ ఏకట ఏకత్ ఎక్క గణుదను కరణ వెడి హిటియు అపి గురువరు విదిహట మే మనసే స్వభావే అవబోధ కరగత యుతుమై మా విశ్వాస కరణ కారణే వజరయే పాసల్ ప్రేమే అంతిమట లియోపు లియోమ గణత్ మన్ నొకియ బ్యా మే లియోమ తీయన నిసా अंतिम लियो पुलियोम मम्मीपेगीवा पिटू देशीय हतलिस हताई ए प्रेम मठ अहिमेनो पिटू देशीय हतलिस हताय असूयपत्तु नक्मलियन मदन्य वेदीन सिग्मंड फ्रॉयड के संरक्षण प्रयोग कियने का तीन मद कीलवद मंदे हब मम्म पास विश्वविद्यालय रावस मन दनगत्ता मुखद दनगत्ते संरक्षण प्रयोग कियनो हिते मनोहरिदया दरागन बैरी कांसा जनक तत्व कैथ्यूनो एकट अविज्ञानिको अपे मुले उत्तर होयन संरक्षण प्रयोग अतर सब्लिमेशन की ताम वेदगा उत्कर्षणे की मट ये काले उत्कर्षणे विधियट अर समाज असम्मत अभी एक काले आदरे असम्मत एक अभी एक विरुद्धाय वासल प्रेमेट अभी अकमति सा विरुद्धाय कमति ने किसे ये आदरे हिते अतिवीम स्वाभाविक दया एक पालने की वेदगा सब्लिमेशन की मम क्यूगे मम विश्वविद्यालय इक हेतु कुना आदर अहिमीम सह मट आदट गिटार यम ताक दुर्क प्ले कर पुलुहना हेतु नो मे आदर पराजयम ल्यूम की अन्नी हरी सुविशेषी दया मैं विश्वास करना ल्यूम कट पुलुहा एस एम एस कट पुलुहा दुर हिटियात को दुरी हिटियात ए सुवंध कट पुलुहा ल्यूम तीन सुवंध पुलवा डेक्का एस एम एस कट पुलवा लोके कोहे हरी महापुदुपकता मम्मी हर आशा अहं हिटी संहार लावट दंग अभी दिना मत संहार लाट विनाशवा विनाशकम किल के मम इन तरुण सामजे विधीम उबे विधीमट आसन वशन सामने उंगे काले विना मम हर आशा अलू परंपरा लाइक कथाभाकरा वेडकरा गुकरा उबे विधीम पिटुक लिव देशीय हाथली सता पिटू देशीय हाथली सते लिव में विधीम ओन बहुम खेटी पानी विधेयक विधि अब दूरसीमा वकी हुआ विश्व अद कोई तरह दूरसीमा सटहन कर ताक्षणिक मोहते हम आवश्यक अवस्था पशु हदल दिलती है सा मे पानी विधेयक लभीम पानी विधेयक विधीम पानी विधेयक बेदागनीम लग इन से दनीम वगे हंगीम हरी पोदु देवाल मे हर लसन कथावक स्तुति ये कथावट यथकोट मे मम एन वव्यगावट नावलगे बेनकुरे समहार तेंगल मे समहार नम तीयन वा मे अभी दन्ने अपीट ये नम सन्नामगत विलातीक पाट इक् विशेष नावलगे बेनकुरे महात्म पाट सह पक्ष इक्थम हेतु समीप विलाती हम मम दन्न वा पट कवदावत मेम सामुख विलाने अब आगे हे भाई तुम इतम कवि आन के
කවි රසවිඳින කෙනෙක් කවි ලියන කෙනෙක් කවිය කලාවෙක ජීවත් වෙන්න කැමති කෙනෙක් දැන් ඒ වගේ කවි අහන දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඉන්නවා විශේෂයෙන් කවි 10ත් එක්ක බද්ධ වෙලා ඉන්න අය ඉතින් මේ නම කවි 10දී මතක් කරන්න ලැබීම සතුටක් ඇත්තටම ඉතින් ඒ නිසා ඒ සතුට බෙදාගෙනම අපි යමු කවිය ගීතය समनलो पुंचिके कुलियो
දුන්නා.